आयुबोवन सैमट कालीन सत्य हरिटम केन सीयत मध्याह्न प्रवृत्ति विकासयයි मे मम दुमिंद लक्माल प्रथमे नवधान्य दवसे प्रवृत्ति सिरस्थल වෙත कोविड ආසාදිතින් දස දෙනෙකු හමු වීමත් සමගම 60 නගරය හුදකලා කරයි කොළඹ ගම්පහ කළුතර ගාල්ල කුරුණෑගල අනුතුරුදායකයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමෙන් රතු එළියක් නිරෝධායන ඇඳිරි නීතිය කැඩු 1122ක් අත්අඩංගුවට අමරිකානු රාජ්‍ය ලේකම් මයිකල් පොම්පියෝ අද දිවයිනට ස්වාධීනත්වයට අත නොතබන්න අමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට ජවිපෙන් විරෝධතා නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස අසේල ගුණවර්ධන මහතා නම් කරයි ප්‍රථමයෙන් දේශීය පුවත් COVID-19 වෛරසය ආසාදනය වූ නව රෝගීන් 542 දෙනෙකු ගත වූ පැය 24 තුළ මෙරටින් වාර්තා වුණා ඔවුන් සියලු දෙනා මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධ ආසාදිතයින් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර පවතින තත්ත්වය හමුවේ 60 නගරය හුදකලා කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා. මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරට අදාළ නව ආසාදිතයින් 541 දෙනෙකු පිළිබඳව ඊයේ දිනේ වන විට තහවුරු වුණා. ඒ අනුව එම පොකුරේ සමස්ත COVID-19 වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඊයේ දිනේ වන විට 4939ක් ලෙස සටහන් වූ බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. මෙරට සමස්ත COVID-19 වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාවද මේ වන විට 8000 සීමාව ඉක්මවා ගොස් අවසන්. ඊයේ දිනේදී ශ්‍රී ලංකාව තුළ කොවිඩ් ආසාදිතයන් 541 දෙනෙකු වාර්තා වූවා. මේ 541 දෙනාගෙන් 42 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායන වෙනායවලුන්. ඒත් එක්කම කොළඹ දිස්ත්‍රික්කයෙන් 191 දෙනෙකුත් ගම්පහ දිස්ත්‍රික්කයෙන් 304 දෙනෙකුත් වාර්තා වුණා. විශේෂයෙන්ම ගම්පහ මේ 304 ඇතුළත ගම්පහෙන් 52 දෙනෙක්, මහර ප්‍රදේශයෙන් 67 දෙනෙක්, වගේම ජායලෙන් 74 දෙනෙක් ආදී වශයෙන් විශේෂයෙන්ම මේ මත්ස්‍ය වෙළඳ සංකීර්ණ හා සම්බන්ධ වෙච්ච වැඩිපුර වාර්තා වුණා. ඒ වගේම කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ ප්‍රදේශය තුල නැත්තම් කොළඹ නගර සභා සීමාව තුල 77 දෙනෙක්, බියගමෙන් 63 දෙනෙක් ආදි වශයෙන්ුත් මේ ආකාරයෙන් වාර්තා වුණා. දැන් ඊයේ දිනේදී ජනාධිපතිතුමා ලබා දුන් උපදෙස් වලට අනුව මීට දින කිහිපයකට ප්‍රථම අපි නැවත වතාවක් මේ නිරෝධායන ක්‍රමවේදයන් සම්බන්ධව යම්කිසි ආකාරයකට විශ්ලේෂණයක් කරනු ලැබුවා. සති අන්තයේදී විශේෂයෙන්ම මේ අනුව උපදෙස් ලබා දුන්නා. ඊයේ සිටන් ප්‍රථම ආශ්‍රිතයන් කියන කණ්ඩායම් නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු නොකර තමුන් නැත්නම් නිවසකට කරලා නිරෝධායනට ලක් කිරීමට කටයුතු කරන්න කියලා. රජයේ විසින් දින 14ක් මේ ආකාරයෙන්ම නිවසකට වෙලා ඉන්න වුණොත් ඔවුන් වෙත ඔවුන් කොහොමද මේ අත්‍යවශ්‍ය බාණ ලබා ගැනීම සම්බන්ධව ඒ සම්බන්ධවත් ක්‍රියා කිරීමට අද දිනේ සාකච්ඡා පවත්වනු ලබනවා. අපි බලාපොරොත්තු වෙනවා ඔවුන්ට වටපිටාවේ ආසල්වැසියන්ගේ සහයෝගය ඇතිව ඔවුන් ඉදිරියේදී මේ දින 14 කටයුතු නිරෝධායන වෙයි කියලා. COVID-19 වෛරස් වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා 60 නගරයේ හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කිරීමට සෞඛ්‍ය අංශ තීරණය කළා. එම ප්‍රදේශයෙන් මේ වන විට කොවිඩ් ආසාදිතයින් 10 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන්ගේ ආශ්‍රිතයින් 200කට අධික පිරිසක් නිරෝධායනය කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත්තේ. පැලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය සමග සම්බන්ධතාවයක් ඇති බවට හඳුනාගත් වාලච්චේන ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයේ 16 දිනකට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව මේ වන විට තහවුරු වී තිබෙනවා. පවතින වසංගත තත්ත්වය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් සියත අප විමසීමක් සිදු කළා. මේ වෙනකොට කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල සහ විශේෂයෙන්ම ගාල්ල ප්‍රදේශය අද දවසේ වෙනකොට යම් ආකාරයක අනතුරුදායක තත්ත්වයන් අපිට පේන්න තියෙනවා. මේ අනුව ඊයේ දිනේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ පවතින කොරෝනා වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා තවදුරටත් අපේ වෙනස් විය යුතු උපක්‍රම මොනවාද? එය තවදුරටත් වැඩි දියුණු වූ අංශ මොනවාද කියන කාරණා සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් ජනාධිපතිතුමාට බාර දුන්නා. ඒකද අපි පෙන්වලා දුන්නු කාරණේ තමයි මේ වෙනකොට මේ සර්වේලන්ස් එමන් නැත්නම් රෝගීන් අඳුනා ගැනීම, රෝගීන්ව සිතියම්ගත කිරීම සහ ඔවුන්ගේ ස්පර්ශකීන් සිතියම්ගත කිරීම කියන ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙන ක්‍රියාවලිය තවදුරටත් පිළිවෙල සහගත කිරීම සහ පාර්ශ්වකරුවන් අතර බෙදා ගැනීමක් සිද්ධ වුණොත් මේ ඉදිරි දිනවලදී අපි වහන්න ඕන ප්‍රදේශ මොනවාද? ඒ වගේම සංචාරන සීමා දැඩි කරන්න ඕන ප්‍රදේශ මොනවාද කියන ගැන ස්ථිර තීරණ ගන්න පුළුවන්. එතකොට මේ මොහොත වෙනකොට රට වසා දැමීමේ අවශ්‍යතාවයක් නෙමෙයි තියෙන්නේ. ප්‍රාදේශීය දිස්ත්‍රික්ක සංචාරන සීමා පැනවීමේ දැඩි අවශ්‍යතාවයක් තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඒ ක්‍රියාවලිය නිශ්චිතව විද්‍යාත්මක කරනොත් අපිට හැකියාව තියෙනවා මේ අභියෝගය ජය ගන්න. ඒ වුණොත් මේ ජනතාවයකට අනුගත වුණොත් ඒ ජනතාවට ඉතිහාසයේ එහෙම කරපු පිරිසක් හැටියට ආඩම්බර වෙන්න පුළුවන් වෙයි. මේ අතර නිරෝධායන ඇඳිරි නීතිය පැන උදා සිට මේ දක්වා ඇඳිරි නීතිය කඩකල පුද්ගලයින් 1122 දෙනෙකු අත්අඩංගුවටගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ. නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ 10 සිට මේ දක්වා කාලය තුල පුද්ගලයින් 1122ක් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ වගේම වාහන 163ක් පොලිස් භාරයටගෙන තිබෙනවා. ඒ වගේම පසුගිය පැය 24න් අවසන් වූ කාලය තුල පුද්ගලයින් 46ක් සහ वाहने हतक पुलिस बारे टिकना तीबिना तब विशेषण में आप इस आधान करानों ने में आतंकवाद के निम हतली सायदेना आतंकवाद के निम तिदुकरे गंपा डिस्ट्रिक्ट के तुला ये दिने दी उदासन आटे इन्दला दहायदा क्वा काले तुला विलंसल विवृत किरीमटा अवस्था वाला बादुना अत्यावश्य बांडसा आवश्यक लबागे निमटा नमुत में ही दी जनता आवगे हैसिरीमा ඇත්තටම අපිට අනුමත කරන්නට බෑ. නිරන්තරයෙන් මාධ්‍ය මගින් මේ ගැන කොතරම් දැනුම් දුන්නත් ජනතාව වෙළඳසැල්වල ඒ වගේම මාර්ගවල හැසිරිච්ච ආකාරය තාම කනගාටුදායක තත්වයක්. ඔවුන් මේ රෝගය වළක්වා ගැනීමට යම් ආකාරයක නිසි ක්‍රියාමාර්ග අනුගමනය නොකළ බවයි පෙනී ගියේ. අත්පිරිසුදු කර ගැනීම, උෂ්ණත්වයේ පරීක්ෂා කිරීම, දුරස්ථභාවයේ තබා ගැනීම, මුහුණු ආවරණ පැළඳීම. මේ හතර තමයි හැම අවස්ථාවකදීම කියන්නේ. මේ හතරට හරියටම අනුගත වෙලා කටයුතු කළොත් මේ රෝගය බෝ වෙන්නේ නැති බවට ප්‍රධානම සාක්ෂියක් අපේ රටෙන් තියෙනවා. ඒක තමයි IDH රෝහලේ කාර්ය මණ්ඩලයේ තත්ත්වය. ප්‍රථමයෙන්ම IDH රෝහලට රෝගියෙක් ඇතුළත් කරේ පෙබරවාරි මාසේ 27 වෙනිදා ඒ චීන ජාතික කාන්තාවක්. සංචාරක මඟ පෙන්වන්නෙක් ඇතුළත් කරා මාර්තු මාසේ 11 වෙනිදා. එදා සිට සිය ගණන මේ රෝහලේ ප්‍රතිකාර ලැබුවා. හැබැයි මේ ප්‍රතිකාර ලැබුවත් ඒ රෝහලේ කාර්ය මණ්ඩලයේ කිසිම කෙනෙකුට මේ රෝගේ වැළඳුනේ නැහැ. මේ වැළඳුන් නැත්තේ නිසි සෞඛ්‍ය ක්‍රම අනුගමනය කරපු නිසා. මේ අතර COVID-19 වසංගත තත්ත්වයේ හැමුවේ සෞඛ්‍ය නීති රීතිවලට අනුකූලව කටයුතු නොකරන පුද්ගලයන් පිළිබඳව සොයා බැලීම සහ ජනතාව ආරක්ෂිත ආකාරයෙන් කටයුතු කළ යුත්තේ කෙසේද යන සම්බන්ධයෙන් දැනුවත් කිරීම දිවෙන පුරා අද සිට ක්‍රියාත්මක කෙරුණා. COVID-19 වෛරසයේ ශීඝ්‍ර ව්‍යාප්තියත් සමග තවදුරටත් සෞඛ්‍ය උපදෙස් වලට අනුකූලව ක්‍රියා කරන ලෙස රජය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ අතර වෛරස පාලනයට රජයක් ලෙස ගත යුතු සියලු ක්‍රියාමාර්ග ගන්නා බව අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළා. මෙම රෝගී තත්ත්වයේ සමග ජන ජීවිතය සහ රට කර්මන්‍ය නොකර ඉදිරියට ගෙන යාමේ වගකීමත් රජයේ වගකීමෙන් බාර ගන්නට කටයුතු සිදු කරමින් තිබෙනවා. ඒ නිසා අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා රෝගය වළක්වා ගැනීමට රටේ සෑම කෙනෙක්ම මේ මුවාවරණේ භාවිතා කරනවා නම් රෝගය වළක්වා ගැනීමට පැතිරියම් සිට 90කින් අවම කළ හැකි බව විද්‍යාඥයන් පෙන්වා දීලා තිබෙනවා. ඒ වගේම සමාජ දුරස්ථභාවය සහ නිතර සබන් යුද අත්සේදීම කියන කරුණු හරහා රෝගය පාලනය කිරීමත් විශාල ලෙස සිදු කරන්න පුළුවන් බව බොහොම පැහැදිලිව වටහාගෙන තිබෙනවා. ඒ කරුණුවට අමතරව නිරන්තරයෙන් භාවිතා කිරීම, ඒ වගේ මුනුසුම් ආහාර සහ පාන වර්ග ලබා ගැනීම ඇතුළු සාමාන්‍ය ජීවිතයේදී උගුර ලුණු වතුරෙන් උගුර සේදීම ඇතුළු කරුණු කාරණා පිළිබඳවත් ජනතාවට අවධානය යොමු කරන්න කියලා අපි තාම ගෞරවණීය ඉල්ලා සිටිනවා. ඊයේ රාත්‍රිය වන විට රෝගීන් 4464ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. ආරම්භක ධාරිතාව හැටියට අපි සටහන් කරගෙන තිබුණේ ඇඳන් 5000ක ධාරිතාවයක්. ඊයේ අතිකරු ජනාධිපතිතුමන් සඳහන් කළා රෝගීන් හැටියට හඳුනා ගන්නා ඒ පුද්ගලයින්ව ඉදිරියේදී තෝරාගත් වෙනත් පහසුකම් සහිත ස්ථානවල වෛද්‍යවරුන් සහ සෞඛ්‍යකාර මණ්ඩල අධීක්ෂණය යටතේ නවතාත බණ්ඩ කටයුතු කරන බව. සංකූලතා සහිත රෝගීන් රෝහල් වල තබා ගන්නටත් අවශ්‍ය ස්ථානවලදී එම විශේෂඥ මැදිහත් වීම කරනවා වගේම දැනට මෙම රෝගයට ගොදුරු වන පුද්ගලයින්ගෙන් 75ක් 80ක් පමණ පිරිසක් රෝග ලක්ෂණ නොපෙන්වන නිසා ඒ අය වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ රෝහල් නොවන මධ්‍යස්ථානවල පවත්වාගෙන යාම පිළිබඳවත් අවධානය යොමු වෙලා තිබෙනවා. ඒ පිළිබඳව වෛද්‍ය සංගමයත් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් එකඟතාවය පළ කරලා තිබෙනවා. දැනට වසංගත රෝග විශේෂඥයින් ඉදිරිපත් කරන හැටියට රෝගය සමාජගත වීමක් සිදු වෙලා නැහැ. ඒකට හේතුව තමයි සෑම රෝගියෙකුගම පිළිබඳව සම්බන්ධතාවයක් ලබා ගන්න පුළුවන් කලින් රෝගියා සමග ඍජු සමාජගත වීමක් නොමැති බව තමයි වසංගත රෝග විද්‍යාඥයන් ප්‍රකාශ කරන්නේ. නිරෝධායන මධ්‍යස්ථානවල ධාරිතාවය පිළිබඳ ගැටලුවක් මතුවෙමින් තිබෙනවා. ඒ නිසා තමයි රෝගේ පොසිටිව් නොවන අය ආශ්‍රිතයින් නිවෙස් ආශ්‍රිතවම නිරෝධායනය කරන්න රජය තීන්දුව කළා තිබෙන්නේ. COVID-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් පෞද්ගලිකාංශයේ වැටුප් ගෙවීමේ මතුවී ඇති අර්බුදයේ පිළිබඳ කාර්යසාධක බලකාය ඇති කරගත් එක්ගතාවයේ උනේ COVID-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් වැඩ නවත්වන ලද ආයතනවල එවන විට සේවය කර්මීට සේවකයන්ගේ රැකියා අහිමි නොකර ඔවුන්ව පවත්වාගෙන යාම. දෙවෙනි කාරණය සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමේ අවශ්‍යතාවය මත සේවකයන්ගේ යම් ප්‍රතිශතයක් නම් සේවයට කැඳවන්නේ ඒ සේවයට කැඳවන සේවකයන්ව සමානුපාතිකව සේවය යෙදීමට සුදුසු ක්‍රමවේදයක් සකස් කර ගැනීම. ඒ වගේම වැඩ නොමැතිකම නිසා අවසාන වරට ගෙවපු මූලික වැටුපෙන් 150ක් හෝ රුපියල් 14500 කියන මුදලෙන් දෙකෙන් වැඩි එක ඒ නිවසේ රඳවා සිටින සේවකයන්ට ගෙවන්න. ඒ වගේම ඒ ගෙවන මුදලට අවශ්‍ය සේවා නියුක්ති භාරකාර අරමුදලට සේවක අර්ථසාධක අරමුදලට අවශ්‍ය ගෙවීම සේවා යෝජකයන් විසින් සිදු කිරීම මේ එකඟතාවය කොවිඩ් වසංගතයේ මෙවැනිටත් රට පුරා පැතිරෙමින් තිබෙන නිසා 2020 දෙසැම්බර් මාසයේ දක්වාම මෙම එකඟතාවයන් ක්‍රියාත්මක කරන්න මේ කාර්යසාධක බලකාය තීරණය කළා තියෙනවා. පැමිණීමට නියමිතව තිබෙනවා. ඇමරිකානු රාජ්‍ය ලේකම් මයිකල් පොම්පියෝ මහතා මෙම සතියේ ඉන්දියාව, ශ්‍රී ලංකාව, මාලදීවයින සහ ඉන්දුනීසියාව යන රටවල සංචාරයක නිරත වන බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනය කර තිබෙනවා. රාජ්‍ය ලේකම්වරයා සහ ආරක්ෂක ලේකම්වරයා ඇතුළු දූත පිරිස මේ වන විට ඉන්දියාව වෙත ගොස් තිබෙනවා. ඉන්දීය සංචාරයෙන් අනතුරුව අද දිනේ ශ්‍රී ලංකාවේ දෙදින සංචාරය සඳහා එක්වීමට නියමිත අතර ශක්තිමත් ස්වෛරී ශ්‍රී ලංකාවක් සමගින් හවුල්කාරීත්වයක් සඳහා එක්සත් ජනපදයේ කැපවීම අවධාරණය කිරීමටත් නිදහස් විවෘත ඉන්දු ශාන්තිකර කලාපයක් සඳහා වූ පොදු අරමුණු ඉදිරියට ගෙන යාමත් මෙම සංචාරයේ අරමුණ බවයි ඇමරිකානු තානාපති කාර්යාලය සඳහන් කළේ. දෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන රාජ්‍ය ලේකම්වරයා හෙට දිනේදී මෙරට මාධ්‍ය හමුවකටද සහභාගී වීමට නියමිතයි. මේ අතර සිය සංචාරය ආරම්භ කරමින් ඇමරිකානු රාජ්‍ය ලේකම් මයිකල් පොම්පියෝ සිය ට්විටර් ගිණුමේ සටහනක්ද තබා තිබුණා. එහි දැක්වුණේ ස්වාධීන ශක්තිමත් ජාතීන්ගෙන් සැදුම්ලත් නිදහස් හා විවෘත ඉන්දු පැසිෆික් කලාපයක් සඳහා හවුල් දැක්මක් ප්‍රවර්ධනය කිරීම සඳහා අපගේ හවුල්කරුවන් සමග සම්බන්ධ වීමට ලැබීම පිළිබඳ කෘතඥ වන බවයි ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් සිදු කරන ලද ආරාධනයකට අනුව ඇමරිකානු රාජ්‍ය ලේකම් මයිකල් පොම්පියෝ මහතා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන අතර ඇමරිකානු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දුර කාලය තුලදී නිල සංචාරයක් සඳහා ලංකාව වෙත පැමිණෙන ඉහළම මට්ටමේ සම්භාවනීය අමුත්තා වන්නේද රාජ්‍ය ලේකම් පොම්පියෝ මහතායි. ඇමරිකානු ජනාධිපතිවරණය එළඹෙන නොවැම්බර් මාස 3 වන දින පැවැත්වීමට නියමිත අතර ජනාධිපතිවරණයට ඉතා කෙටි කාලයක් තිබියදී ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙරට සංචාරයට එක්වීමද විශේෂත්වයක්. මේ අතර අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීද මේ සම්බන්ධයෙන් අදහස් පළ වුණා. ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම්වරයා ශ්‍රී ලංකාවට පැමිණෙන නිල සංචාරය. ඒ නිල සංචාරයේදී තවත් රටවල් කීපයකටම ආසියා කලාපයේ සංචාරය වෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මහතාගේ ආරාධනාව පිළි අරගෙන එතුමා ලංකාවට පැමිණීමට බලාපොරොත්තු වෙනවා. පැය ගණනාවක් තමයි පැය 10ක් 18ක් පමණ කාලයක පමණ රැඳී සිටින්නේ. ඒ කාලය තුළ අපේ රටේ ද්විපාර්ශ්වික සම්බන්ධතා හරි කරගන්නටත් ද්විපාර්ශ්වික එකඟතාවයන් වලට එන්නටත් මේ සාකච්ඡාවන් මුල් කරගෙන කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. මේ අතර මයිකල් පොම්පියෝ මහතාගේ ශ්‍රී ලංකා නිල සංචාරයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ සංවිධාන කළ විරෝධතාවය අද පෙරවරුවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය අසලදී පැවැත්වුණා. ඒකාධිපති බලය සහිත විශ්ව සංශෝධනයේ පාර්ලිමේන්තුවේ සම්මත වෙන්නේ ඔක්තෝබර් මාස 22 වෙනිදා. ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ලංකාවට එනවා කියලා නිල වශයෙන් දැනුම් දෙන්නේ හරියටම දවසකට පස්සේ ඔක්තෝබර් 23 වෙනිදා. ඉතා පැහැදිලිව මේ දෙකේ අන්තර් සම්බන්ධයක් තියෙනවා. මයික් පොම්පියෝ ලංකාවට එන්නේ නිකම්ම නෙමෙයි. ආසියානු කලාපය තුළ නිදහස් කලාපයක් ඉහි කරන් ඒ කියන්නේ ඇමරිකානු උමනාවට අනුව මේ ආසියානු කලාපයේ මෙහෙවන්න තමයි මයික් පොම්පියෝ ලංකාවට එන්නේ. ඉන්දියාවට, මාලදිවෙන්ට, ලංකාවට, ඉන්දුනීසියාවට ඇවිල්ලා ආරක්ෂක ඒ වගේම ආර්ථික ගිවිසුම් අත්සන් කරන්න තමයි මේ උත්සාහ කරන්නේ. පැහැදිලිව ඊයේ ඉන්දියාවේදී ඒ ගිවිසුම් අත්සන් කරන බව ප්‍රකාශ කරා. මාලදිවෙන්ට ගිහිල්ලා එවැනි ආරක්ෂක ගිවිසුම් අත්සන් කරන බව කියනවා. ලංකාවට එන්නේ ඇයි කියලා ඇහුවම ජීල්පීරිස් මහත්තයා කියනවා නිකම් මේ යන ගමන් ගෙදර යන ගමන් එනවා. ඉතින් පැහැදිලිව මේ ලංකාවට මයික් පොම්පියෝ එන්නේ අපේ රට ඔවුන්ගේ ලෝක බලවතුන්ගේ බලාරගලේ ගොදුරක් බවට පත් කරගන්න. වත්මන් ආණ්ඩුව නොබැඳී විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන හේයින් ඕනෑම විදේශ නියෝජිතයෙකුට මෙරටට පැමිණීමේ හැකියාවක් පවතින බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. අනුරාධපුර ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසුවා. අද ජනතාවට තමන්ගේ ලයිෆ් ස්ටයිල් එක නැත්නම් ජීවත් වෙන ක්‍රමවේදයන් පිළිබඳව වෙනසක් ඇති කරගන්න සිද්ධ වෙලා තිබෙනවා. ඒ එහෙමනම් අපි ක්‍රීඩාව දිහා බලන විදිහත් වෙනස් වෙන්න ඕනේ. අපි ශරීර සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වෙනතට වඩා වැඩි අවධානයක් අපි යොමු කරන්න ඕනේ. වගේම ව්‍යායාම කරන ආකාරය පිළිබඳව අලුත් වෙනසකට අපි මම හිතනවා ඊළඟ අවුරුදු 5 ඇතුළත ලංකාවේ අවම වශයෙන් සමස්ත තරුණ ප්‍රජාවෙන් අඩුම ගානේ අඩක් ක්‍රියාශීලී තරුණයෝ බවට රටේ තරුණ ජනගහනයේ මිලියන 6ක් අවම වශයෙන් කුමක් හෝ ක්‍රීඩාවක් කරන තරුණයෙක් බවට පරිවර්තනය කිරීමේ ඉලක්කය අපිට තියෙන්නේ. අපේ විදේශ ප්‍රතිපත්තියේ නොබදී අපි කිසි කෙනෙක්ට බැඳිලා නැහැ. ඕනම කෙනෙක් එනකොට අපි පොරොන්දු මත එන්නේ නැහැ. සෞභාග්‍යයේ ඉදිරි දැක්මෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාත් මහින්ද රාජපක්ෂ අගමැතිතුමාත් ප්‍රතිපත්ති ඉදිරිපත් කළා තියෙනවා. ඒ ප්‍රතිපත්ති වලින් වෙනස් වෙන්නේ නැහැ අපි. ඒ හින්දා ඕන කෙනෙක්ට එන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. එයාගේ අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. හැබැයි කිසිම අදහසකට අපි බැඳිලා නැහැ. පහුගිය ආණ්ඩුවෙන් එළිබිච්ච ගිවිසුම් නැවත අපි අත්සන් කරනවා කියන එක තර්කයේ වැරදි. MCC ගිවිසුම අපි ගෙන අප ගන්න වෙන්නේ. යහපාලන ආණ්ඩුවෙන් ගෙන අප ගන්න. ඒ හින්දා කිසිසේත් ගිවිසුම්ගත පොරොන්දුවක් මත ප්‍රතිපත්තිමය ප්‍රතිඳුවක් අපි ගන්නේ නැහැ. දැන් රටවට අපවත් කිහිපයක් කෙටියෙන්. දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදුව පිවිසුම් මාර්ගයේ කේරළ ගංජා ජාවාරමේ යෙදුණු පුද්ගලයෙකු ගාල්වරාය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවටගත් පුද්ගලයා වයස අවුරුදු 28ක අවිවාහක පුද්ගලයෙකු වන අතර ඔහු සතුව තිබී කේරළ ගංජා ග්‍රෑම් 350ක් සහ මුදෙන් රුපියල් 27500ක් සිය බාරියටගත් බවයි පොලිසිය සඳහන් කළේ. නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පත් කර තිබෙනවා. කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරන වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අදාළ තනතුර සඳහා පත් කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. පිටිගල ප්‍රදේශයේ සහ ඒ අවට ප්‍රදේශවල ජනතාව සහ වෙළෙන්දන් කොරෝනා වෛරසය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා සිදු කෙරුණා. ඒ පිටිගල පොලිසිය සහ පිටිගල ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මැදිහත් වීමෙන් අප නැවත ඔබ හමුවන්නේ පස්වරු 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.